මගේ නම රුචිර ශ්‍යාමන්ත ගුණතිලක SEFEC අගේදාම වැඩසටහනේ පාරම්පරික වී අගේදාම නිලධාරි අපි දන්නවා ගොම කියන්නේ පොහොරක් කියලා. මේ මේ වැඩසටහන හරහා අපි ගොම වලින් කාර්යක්ෂම පොහොරක් නිර්මාණය කරලා තියෙනවා. මෙහිදී වැඩ කටයුතු දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ගොම ජීවවායු ඒකකයක් හරහා අපි එළියට ගන්නවා. ජීවවායු ඒකකය හරහා එන සාරය අපි කොටස් දෙකකට බෙදනවා. ඒකේ දියරමයේ කොටස වෙන් කරලා අපි ඒකට සුදු ලුණු එතකොට ඉඟුරු ඒ වගේ දේවල් එකතු කරලා ඒ කියන්නේ කෘමි විකර්ෂක එකතු කරලා අපි කෘමි විකර්ෂකයක් හදනවා. අනිත් පැත්තේ මෙහි ඝන කොටස අපි අපේ මේ වේලුම් හඳක් එහෙම නැත්නම් රයින් බෙන්ඩ් එකක් මේකට දාලා අපි වේලන. ඒක මාසයක් විතර යනවා වේලෙන්න. වේලුණාට පස්සේ අපි ඒවා කඩලා අරගෙන මේ කැට අපි කුඩු කරගන්න. ගෙවතු වගාවට, වී වගාවට, එළවලු වගාවට ඉතාම කාර්යක්ෂම ප්‍රතිඵල ලබා දෙන නිෂ්පාදනයක් වෙලා තියෙනවා. ඒක තහවුරු කරන්නේ අපි නෙවෙයි මේ නිෂ්පාදන අරන් යන මිනිස්සුමයි. මගේ නම රත්නායක මම බෙලියත්ත ප්‍රදේශයේ වාසය කරන්නේ මම වෘත්තීය වශයෙන් කිරිගොවියෙක් කිරිගවයන් 10 දෙනෙක් පමණ ඇති කරනවා දැන් මුලදී මට තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ ගවයන්ගෙන් ඉවත් වෙන ගොම වලට මොකද කරන්න කියන එක ගැන මම සාමාන්‍ය විදිහට මේ ගොම වලින් අරන් මේ කොම්පෝස්ට් පොරක් නිෂ්පාදනය කරා ඊට පස්සේ මේ සංස්ථා ඉන්ටර්නැෂනල් ආයතනය සම්බන්ධ වුණාට පස්සේ එතුමාගේ දැනුම මත සියලු මේ උපදෙස් මට මම ආපහු කොම්පෝස්ට් පෝරම නිෂ්පාදනය කිරීම වැඩි දියුණු කිරීමක් කරා සංසෙන්ටන ආයතනයෙන් අපිට යන්ත්‍ර සපයලා දුන්නා මේ සියලු කටයුතු වෙනුවෙන් යන්ත්‍ර භාවිත කරන්න ගත්තට පස්සේ අපේ නිෂ්පාදනය සාමාන්‍යයෙන් මාසයකට කිලෝ 750ක් පමණ වැඩි වුණා